අද අපි රස චයිනිස් ඩිෂ් එකක් හදමු චිකන් වලින්. චිකන් ග්‍රීන් පෙපර් ඇන් පීනට්ස්. ග්‍රීන් පෙපර් අපි බෙල් පෙපර් කියන් බෙල් පෙපර් දාලා පීනට්ස් දාලා මේක ග්‍රේවි එච්චර නැති නිකන් දැවටිල්ලට වගේ තියෙන සෝයා සෝස් විතරක් දාලා රසට හදන හරි ලේසියෙන් හදන්න පුළුවන් ඩිෂ් එකක් අපි බලමු කොහොමද හදන්න කියලා. මේකට මම චිකන් ග්‍රෑම් 500ක බ්‍රෙස්ට් එකක් අරන් තියෙන්නේ. ඊළඟට මෙතන තියෙන බෙල් පෙපර්, ලූණු ගෙඩියක්, වේලිච්ච මිරිස් කරල්, තමන් කැමති ප්‍රමාණයක් ලූණු කුල ටිකක්. ඊළඟට බිත්තර සුදු මදයක් ඕන, මම ඒක වින් වෙන්න දැම්ම සෙපරේට් එකට. ඊට පස්සේ සෝයා සෝස්, ලුණු ගම්මිරිස්. මේ මස් කෑලි මේ වගේ ප්‍රමාණයට ගොඩක් ලොකුවට නෙමෙයි. මේ වගේ කෑලි හිටින්න මම මේක කපා ගන්නවා. කපාගෙන මම පෙන්නන්නම්. මේ බලන්න මේ වගේ කෑලි තමයි මම කපා ගත්තේ. මේ තියෙන්නේ. කටුත් ගත්තා. කටුත් හොඳයි. මේක අපි බදිනවනේ. දැන් අපි මේක ග්‍රෑම් 500ක් තියෙනවා මේ බ්‍රෙස්ට් එකේ. ඒකට අපි සෝයා සෝස් දාන නිසා ලුණු හැඳි භාගයක් විතර ඇති. ඊට පස්සේ ගම්මිරිස් ටික. ඊට පස්සේ කෝන් ෆ්ලවර් මේස හැන්දක්ම දාලා. හැන්ද හරියට ආවේ නැති නිසා මම තව චුට්ටක් දාන්නම්. ඊට පස්සේ සෝයා සෝස් උත් මේ සෙහඳි භාගයක් විතර දාලා අපි දැන් ඔක්කොම දාගත්තනේ කෝන් ෆ්ලවර්. ඊට පස්සේ අපි අර බිත්තර සුදු මදේ දාලා මේක හොඳට කවලම් කරලා ටික වෙලාවක් අපි සීසන් වෙන්න තියමු. මේ කෝන් පිටිත් මේක හැමතැනම ගෑවුනාට පස්සේ හරි ෂෝක් බැදෙනකොට එහෙම හොඳට මේක පුළුවන් නම් පැයක් විතර තියාගත්තොත් වැඩියෙන් හොඳයි. මේක සීසන් වෙන්න තියලා අපි අනිත් ඒවා හදාගමු. මම පෙන්නන්නම් ඔක්කොම. අපි ඉඟුරු සුදු ලුණු තලා ගන්න ඕන. චයිනීස් වලදී හැමතිස්සෙම මතක තියාගන්න 1:2 අනුපාතයට තමයි ඉඟුරු සුදු ලුණු. ඒ කියන්නේ ග්‍රෑම් 50ක් සුදු ලුණු ගත්තොත් ග්‍රෑම් 25 ඉඟුරු ගන්න. 1:2 අනුපාතයට තමයි ජින්ජර් ගාලික් පේස්ට් එක හදාගන්නේ. ඒ වගේ මේ චුට්ටට මම මෙච්චර දානවා. සුදු මම මේක පේස්ට් එක හදාගෙන එන්නම්. දැන් බෙල් පෙපර් එක මේ වගේ කපාගෙන ඇට ඔක්කොම අයින් කරලා ඊට පස්සේ ටිකක් මේ වගේ කොට්ටු හිටින්න අපි කපාගමු. මේ අපි වේලිච්ච මිරිස් එකත් අපි පොඩි පොඩියට කෑලි කපමු. අපිට මේ ඇට ඕනේ. ඇට නැතුව මිරිස් ටික මේ චිකන් ටික බෙදුනට පස්සේ මේකත් අපි තෙලට දාලා බෙදලා ගමු. තෙල් ටික රත් වෙලා තියෙන්නේ. මේ චිකන් කෑලි ටික හිමිසරේ අපි දාගමු. මස් ටික බැදෙනකන් මම මේ ටික කැපුවා. මේ වගේ කෑලි තමයි ඕනේ. මේ වගේ අපි අර චයිනීස් කනකොට තියෙන මේ වගේ කෑලි. දැන් ලූණු ටික කැපුවා. බෙල් පෙපර් ටික කැපුවා. වේලිච්ච මිරිස් ටික කපා ගත්තා. දැන් අපි මේ චයිනීස් කෑම ටික හදාගන්න යනකොට ඔක්කොම ලෑස්ති කරගන්න ඕනේ. පොඩ්ඩක් ලිහලා වගේ ගමු. ලූණු කුල ටිකත් මේ වගේ අපි කපා ගමු. මේක අපි උඩට දාන්නේ අන්තිමට.
පේනවනේ මෙන්න මේ වගේ ගාන්ට රන්වන් පාට වෙනතෙ අර චිකන් ටික බෙද ගන්න ඕනේ ලස්සන කලයකක් ඇවිල්ලා තියෙන අපි දාපු සුදු මද කෝන් ෆ්ලවර් එක හින්දා මේක හරි රසයි අපේ ගෙදර අය හරිම ආසයි හරිම ෆේවරිට් මේක දැම්මම පිටි තියෙන නිසා මේ බලන්න පොඩ්ඩක් මේක ඇලෙනවා වගේ මේ තාච්චියට ඒක දාලා ටිකකින් හෙනිසරේ පොඩ්ඩක් අයින් කරගන්න එතනින් ටික කලවම් කරගන්න එතකොට හරියනවා මේ තියෙන බැදපු චිකන් ටික ලාස්ට් බැච් එක මම දාගත්ත බැදෙන්න දැන් චිකන් බැදීගෙන එන හින්දා අපි සෝස් එක හදාගමු සෝස් එක හදාගමු ඉස්සර වෙලා අපි එකට සෝය සෝස් මේස හැඳි දෙකමාරක් විතර දාගන්න මෝඩිය වහලා ඉඳිමු අපි හැමතිස්සෙම තේ හැඳි භාගයක් ගම්මිරිස් සීනි මේස හැඳක් චිලි පවුඩර් එක තේ හැඳක් අපි මේකට කෝන් ෆ්ලවර් දාන්නේ නැහැ ඊට පස්සේ මේක හොඳට කවලම් කරගමු ස්ටොක් එකක්වත් මුකුත් නැහැ මේක ග්‍රේවි තියෙන එකක් නෙවෙයි මේක ඔක්කොම චිකන් එකේ මික්ස් වෙලා එන්නේ චිකන් ටික බැදගත්තට පස්සේ මිරිස් ටික දාලා ඉක්මනට ගමු ටක් ගාලා දාපු ගමන් ගන්න පුළුවන් මේක නැත්තම් කරවේ මේ වගේ මිරිස් ටිකත් අපි බාගමු දැන් අපි චිකන් ටික ඔක්කොම බැදලා ඉවරයි ලුණු ඔක්කොම හරි සෝස් ටික හරි මේවා හරි ඔක්කොම ලෑස්ති කරගෙන තමයි චයිනීස් හදනකොට මේව ඔක්කොම ලෑස්ති කරගන්න ඕනේ දැන් තෙල් ටික ලිපේ තෙලුත් රත් වෙලා තියෙන්නේ මම දැන් ඉස්සර වෙලාම දානවා ඉඟුරු සුදු ලුණු ටික දාලා දානකොටම හරි සුවඳයි තියෙන්නේ මේක හොඳට අපි කර කරගන්න ඕනේ ලස්සන බ්‍රවුන් පාටක් වෙනතෙ හිමින් සැරේ මේක හරි ලේසි හදාගන්න අර චිකන් වලට ලෑස්ති වෙන්න තමයි බෙදගන්න තමයි ඕන දැන් ඔක්ලම් පාටි එකකට වගේ හදනවා නම් මේ චිකන් ටික මේ විදියට මේ ලුණුයි මේවයි බෙදලා තියාගන්න ඊට පස්සේ මේ සෝස් එක හදලා ටක් ගාලා දාගන්න පුළුවන් දැන් හෙට පාටි එක නම් අද හවසට අද රෑට මේ ටික හදලා තියාගත්තනම් ඊළඟ දවසට ලේසි කජු ටිකක් ඕනි මේ වගේ රට කජු සෝස් එක හරි ඔක්කොම හරි බලන්නකෝ දැන් කොච්චර ඉක්මනට මේක හදාගන්න පුළුවන්ද කියලා තාම නෑ මේ මේ ගානට සුදු ලුණු මදි ලස්සන පාටක් වෙන්න ඕනේ ඒකෙන් තමයි හොඳ රස එන්නේ මේ දෙකම එකතු කරගත්තාම අපි පේස්ට් එක මේස හැන්දක් මම ගත්තා ඉඟුරු සුදු ලුණු දැන් ඔකලන්ට පේනවද මේක බැදීගෙන එනවා මේ ඔන්න දැන් එතකොට අතට දැනෙනවා නිකන් හයි වෙලා වගේ මේක අර සොෆ්ට්වෙයාර් තිබුණ එක ටිකක් හයි වෙලා වගේ දැනෙනවා දැන් ගින්දර ටිකක් අඩු කරගමු මේ ගාන්ටි මීට වැඩිය වැඩි කරගන්න එපා අපි දැන් ටක් ගාලා මේ ලුණුයි මේකයි දාගමු දැන් ඔයාලා දන්නවනේ චයිනීස් වල වැඩිය තම්බන්නේ කරන්නේ නැහැ මේ රසනටත් මේක බෙදෙනවා ඊට පස්සේ අපි මේ බෙදගත්ත මිරිස් චිකන් ඔක්කොම දානවා දාලා දොඩට කවලම් කරගන්නවා හරි සුවඳයි දැන් ඔක්ලං අනිවාර්යෙන් හදන මන් දන්නවා මේක ඊට පස්සේ කවලම් කරා මන් දැන් මේක කට් කරලා නැතුව එක දිගට තියෙන්නේ ඔක්ලං බලා ගන්න මේ තියෙන අපි හදාගත්ත සෝස් ටික ඒක සීනි දිය වෙලා නැහැ වගේ
ගින්දර අඩුවෙන් තියෙන්නේ වැඩි කරගෙන නැහැ. ඊට පස්සේ මේ බලන්න මේ යන්තම් තියෙන්නේ සෝයා සෝස් මේ ඒ තියෙනවා. දැන් හොඳට කලවම් වුණාට පස්සේ හොඳට මේක කෝට් වුණාට පස්සේ දැන් චුට්ටක් ගින්දර අපි වැඩි කරගමු. දැන් වැඩි කරගෙන පත්‍රයකන එන සද්ද ඇහෙනව නේද? දැන් බලන්න දැන් සෝයා සෝස් ටික නෑනේ. රස බලන්න කොහොමද කියලා. හරි රසයි. හැබැයි මට හිතෙනවා තව පොඩ්ඩක් මේ සීනි ටිකක් ආව නම් කියලා. මම සීනි තව හැන්දක් දාගත්තා. තව පොඩි ඇතරම සෝයා සෝස්යි සීනි එකතුනාම හරී ශෝක රහක් එනවා. මම දැන් මගේ රසට නම් මම සීනි හැඳි තුනක් දාගත්තා. ඔයගලන්ට සෝයා සෝස් මෙච්චර ඕනේ නැහැ කියලා හිතනා නම් එකහමාරක් වගේ දෙකක් වගේ දාන්න. මම නම් දෙකහමාරක් දැම්මා. දැන් රසට තේනවා. ඊස්සේ අපේ කජු ටික දාගන්න ඕනේ. දාගෙන ලුණු ටිකක් දාලා අනිත් ටික අපි උඩට දාගමු. දැන් මේ ලුණු කොළ දැම්මට පස්සේ ලිප ඔෆ් කරගමු. මේ වගේ අපි දීසයට බෙදා ගන්න පුළුවන්. එහෙනම් මේක ඕකලං හැදුවොත් නම් ගෙදර අය ආයි චයිනීස් ගෙනාවද කියලා කියන්න එපා හදනවා කියලා. අද මම චයිනීස් ඕඩර් කළා කියලා හදන්නේ ඒ වගේම තමයි. රසත් එහෙමයි. මම ඕගලන්ට හදලා මට කමෙන්ට් කරන්නකෝ. හරි එහෙම තියන් ඉන්නවට හරි සුන්දරයි. එහෙනම් ඕගලනොත් හදලා බලන්න. අපි ආයෙත් හම්බ වෙමු. මං අනෝමා.